විශ්ව ආශිර්වාද ඔබ සියලු දෙනාටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබට දැනෙනවද මගේ කටහඬේ තියෙන ප්‍රීතිමත් ස්වභාවය? මගේ කටහඬේ ප්‍රීතිමත් ස්වභාවයක් තියෙන්නේ ඇයි? මම ප්‍රීතියෙන් ඉන්නවා. ඔබට මම මගේ වැඩමුළුවේදී උගන්වන්නේ හැම වෙලාවෙම සතුටින් ඉතාම අවංකව තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ජීවත් වීමද. ඔබ දන්නවද මේ සතුට තවත් කෙනෙක් කෙරෙහි අපි තුළ තියෙන ආදරය මේ සියලු දේට පුදුමාකාර බලයක් තියෙනවා. සරලවම කිව්වොත් ඔබ මේ විශ්වයේ ආශිර්වාදය නැත්නම් මේ විශ්වයේ ආකර්ෂණය ලබා ගන්නවා කියලා කියන්නේ ඔබ මේ විශ්වයට නිකුත් කරන සියලුම තරංගවල ප්‍රබලතාවය වැඩි කර ගන්නවා කියන එකයි. ප්‍රබල තරංගයන් ඔබට ඔබේ සිරුරින් නිකුත් කරන්නට අවශ්‍ය නම් ඒකට ඔබේ සිතුවිලි සියල්ලක්ම ආදරණීය විය යුතුයි. ඔබේ හදවතේ නැගෙන හැම සිතුවිල්ලක්ම ශක්තිමත් වෙන්න නම් ඒ ආදරණීය විය යුතුයි. ඒ පරාර්ථකාමී විය යුතුයි. ඒ කරුණාබරිත විය යුතුයි. ඒ සතුටුන් ඉපිලෙන්නට ඕනේ. ඒ වෙලාවට ඔබට පුදුමාකාර සැහැල්ලු හැඟීමක් එනවා. මෙන්න මේ සැහැල්ලු හැඟීම ඔබේ මුළු ජීවිතේ පුරාවටම විහිදීම තමයි සෞභාග්‍ය රන්දොරටුව ඔබ විවර කරගන්නවා කියලා කියන්නේ. මන් ළඟට එනවා කෝටිපති ව්‍යාපාරිකයින්. මන් ළඟට එනවා ඉතාම දුප්පත් කියලා කියන තවත් මේ සමාජයේ ගොඩාක් පීඩනයට පත්වෙච්ච අය. මේ සියලු දෙනාම හොයන්නේ තමන්ගේ ජීවිතයේ සතුට. තමන්ගේ ජීවිතයේ සතුට කියන්නේ මොකද්ද? මේ සතුට හරිම අමාරුයි අපේ ජීවිතයට එකතු කරගන්නට. මුදල් තියෙන කෙනා තව තවත් මුදල් පසුපස්සේ යනවා. මුදල් නැති කෙනා මට මුදල් නෑ කියමින් මුදල් සොයමින් යනවා. මේ දෙන්නම මම ළඟට ආවහම මේ දෙන්නටම මම එකම විදියටයි සලකන්නේ. මේ දෙන්නටම මම විවර කරලා දෙන්නේ සෞභාග්‍ය රන්දරටුව. සෞභාග්‍ය රන්දරටුව කියලා කියන්නේ මැදුම් පිළිවෙතක්. මම නැවත වරක් ඔබට කියනවා, මැදුම් පිළිවෙතක් අනුගමනය කරමින් තමන්ට අවශ්‍ය දේ පමණක් ලබා ගනිමින් තමන්ගේ ජීවිතේ සතුට සොයාගෙන යන, තමන්ගේ ජීවිතේ ඇත්තටම සතුට සොයාගෙන යන වැඩමුළුවක්. මේ වැඩමුළුවේ ඉන්න හැම දරුවෙක්ම පුදුමාකාර විදියට ජීවිතයේ යථාර්ථය හොයා ගන්නවා. ඔවුන් දන්නවා ඔවුන්ට ඕන දෙයක් ලබා ගන්නට පුළුවන් කියලා. නමුත් ඔවුන් හැම වෙලාවෙම ශක්තිය පිළිබඳව හිතන්නට උත්සාහ කරනවා. වැඩි ශක්තිය ඔවුන්ට අවශ්‍ය නැහැ. ඔවුන් නිතරම හැසිරෙන්නේ මට අවශ්‍ය දේ පමණයි මම ලබා ගන්නේ. මේ ඉතාමත්ම වටින දෙයක්. හැම වෙලාවෙම මම ඔවුන්ට අනතුරු හංගවනවා. ඔබ මුදල් වලට හෝ වෙන යම් දෙයකට හෝ ලෝභකම වඩවමින් තව තවත් එක් රැස් කරගන්නට ගියොත් ඔබේ ශක්තියට මොකද වෙන්නේ කියලා. ඕ, ඔබ ශක්තියෙන් වැඩි වෙනවා. අපි ගමු මුදල්. ඔබ මුදල් අතින් වැඩි වෙන්න ඔබේ ස්ථායි මට්ටම බිඳී යනවා. ඔබ ඉහළට යන්න ඔබ දැනගන්නට ඕනේ ඔබ ඉන්නේ උසක.
कोई वेलावक हो ओबट वेटेन्नट सिद्ध वुनोत् अनिवार्यम ओबट अनुतुरु सिद्ध वेन्नट पुलुवन् ए निसा ओब ओबे जीवितय सतुटिन गेवन्नट अवश्य करन दे पमनाय मे विश्वयेन लबा गत युत्ते ए मम अनिवार्यम ओंट दनुम देना ओने इता हुंदिन तेरुं अरगेन मेदुम पिलिविते गमन करना दरुवने मेदुम पिलिविते केने गमन करना ना किसी दावसक ओहुव वाट्टान टापिटबे किसीम वेलावक मे सोबा दहम ओहुट उदाव नोकर इन्देने मुकत ओंट अवश्य मुहुते ओंट अवश्य करना सेलुम दे मे सोबा दहम लबा देना एकाई मां ओबट कियान्ने सरल जीविते तुल हेम देम तेना केला नमुत दुख विंदिन केने दुखिन मुदवानत सौभाग्य रंदरटु वेडमुलुवेदी मम उंटु उदाव वेनवा केने नयबरिन पीडित वेला इन्नवना ओ दुखिन निन्ने ओहुट मट कियान्नट बै ओब इन्ने ओब तवतवत मुदल सोयमिन वेहेसेनट एपा केला मुकद ओहु नयबर निसा पीडनेकट पत्तेला एहेम केनेक अनिवार्यम मुदल आकर्षणे करगन्नट ओने मे नयबरिन पीडित वेच्च ओहुगे तियेन अंदुरु शक्तियिन सियल्लम ओहु इवत हेलन्नट ओने ए निसा तमयि ओहुट उदव वेन्ने ओहुट अवश्य करन मुदल आकर्षणे करगन्नट समहर मगिन उदव लबा गन्नट एन कोटिपति व्यापारिकयिन मट एविल कियाने मट मेक हरिम हिस रथयाक दें मगे लंग तीन मट तीन पीटने वेडी मट कोहुम हरिमे पीटने इवत्वेन देयाक्यान उन्ट मुदल तीना उन्ट ओनी ए मुदल लेकल अतिविला तीन गेटल वले इमिदेन समहर वेलावट में मुदल वल्ट विविध विविध आयतिवासिकाम कियना एना समहर वेलावट मे मुदल विविध विविध विधियत नास्तिवीम सिद्धवेन मे सियलु देटम ओन यम 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 विधि पिलितुरु होयन ए पिलितुरु बलापुरुत्व इन्देन समहर वेलावट तेन मुदल ओंट कलमनाकरणे करगन्नट बै विविध विविध गेटलु मे हेम देटम सौभाग्य रंदरटु वेडबुलु इति हेम केनेक्टम उदव लबेन जीविते यथार्थे तेरुंगन्ना किल कियाने इताम वटिन देयक ओब कोई मट्टमे हितियान समाजे कोई मट्टमे ओब जीवत् वुनात ओबट तियेन्नट ओनी ओबट सुव पहसुवेन गत करन्नट पुलुवन जीवितय सुव पहसुव किल कियाने हरिम सापेक्ष देयक मट अनुव मगे सुव पहसुम विधिय तमयि कपुर एद्दकिन हदपु एंदुमक् ऐदला කකුලට බාට දෙකක් දාගෙන ඉතාම පහසුවෙන් කිසිම කරදරයක් නැතුව මට යන්නට තියෙනවා නම් මම විඳින්නට ආස ගස්වැල් අතර මට ඇවිදගෙන යන්නට තියෙනවා නම් ඒක තමයි මගේ නිදහස ඒ තමයි මගේ ජීවිතය වෙල් යායක වෙල් හුලඟ වැදි වැදි ඉන්න තියෙනවා නම් මුහුදු වැල්ලකට ගිහිලා මුහුදු දිහා බලාගෙන ඉන්න තියෙනවා නම් ඒක තමයි මට තියෙන සතුට ඒ සතුට ලබා ගන්නට තමයි මම උත්සාහ කරන්නේ. තව කෙනෙක්ට හිතෙන්නට පුළුවන් මට අවශ්‍යයි ලොකු හෝටලයකට ගිහිල්ලා හරිම ඉතාම හොඳින් සැප පහසු කම් භුක්ති විඳින්මින් ජීවත් වෙන්නට. ඔව් ඒක තමයි ඔහුට අවශ්‍ය කරන සතුට. මේ සතුට පුතේ විවිධ විවිධ අධ්‍යාත්මයන් විවිධ විවිධ විදියටයි ලබා ගන්න. ඕනම කෙනෙක්ට ජීවිතේ දුක ඇති වෙන්නේ මේ සතුට ලබා ගන්නට තියෙන මාර්ගය අවහිර වුණා. ඒ නිසා අපි කෙනෙක්ට අවශ්‍ය දේ ලබා ගන්නට ඉඩ හරින්නට ඕනේ. ඒ අවශ්‍ය දේ ලබා ගත්තට පස්සේ ඔහුට හිතෙනවා මේකේ දැන් මට වැඩක් නැහැ නේද? මම දැන් මේක ලබා ගත්තා තව මොකද්ද? අපි ලබා ගන්නකන් තමයි ඒ දේ පසුපස හඹාගෙන යන්නේ. ලබා ගත්තට පස්සේ ඒක අපිට ඇත්තටම ඒක හරයක් නැති දෙයක් වෙනවා. මේ නිසා අපි ඒ දේ ලබා ගන්නවා. ලබාගෙන ඒ දේ විඳිනවා. ඊළඟට අපි හිතන්නට ඕනේ
දැන් මම මේක වින්දා. එච්චරයි. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නට උනි අපි හිත සතුටින් තියාගන්න. නමුත් හිත සතුටින් තියනවා කියලා විවිධ විවිධ දේවල් තමන් ගාවට එක්රැස් කරමින් අපි ජීවිතේ වෙහෙස වෙන්න පටන් ගත්තත් එතන අපේ සතුට නැති වෙලා යනවා. මොකද අපි කරන්නේ මහන්සි වීමක් විතරයි. නමුත් සතුටින් ඉන්න හිතක් තුල සතුට කියලා කියන්නේ තමන් ප්‍රීතියෙන් ඉන්නේ. තමන්ගේ හිතට එකඟවම තමන් ප්‍රීතියෙන් ඉන්නේ. මේ සතුටින් ඉන්න හිතක් තුලට ඕනම වෙලාවකදී ඕනම දෙයක් ආකර්ෂණය වෙනවා. මගේ වැඩමුළු වලට සම්බන්ධ වෙලා ඉන්න හැම දරුවෙක්ම කියන දෙයක් තමයි මම මෙන්න මේ දේ හිතුවා දවස් දෙකක් යන්නට කලින් ඒ දේ මට ලැබිලා ඉවරයි. මම මේ දේ හිතුවා මට මේක මේ වෙලාවෙම ලැබුණා. මට හිතා ගන්න බෑ ඒක මට කොහොමද ලැබුණේ කියලා. එච්චරයි. ඒක ලබා ගත්තා උන් උපරිම විදියට සතුටු වෙන්න යන්නේ නැහැ. තමන්ට අවශ්‍ය දේ ලැබුණා. ඒකට ස්තුතිවන්ත වුණා. එතනින් නැවතුණා. හරිම සරලයි. බුදුරජාණන් වහන්සේට ඔබ දන්නවා පුදුමාකාර විදියේ විශාල ආරාම ලැබුණා. උන්වහන්සේට විවිධ විවිධ රජවරුන් පුදුම විදියට භෞතික දේවල් ලබා දුන්නා. උන්වහන්සේ ඒවා ලබා ගත්තා. ඒවා සංගසතු වුණා. නමුත් උන්වහන්සේ ඒ දේවල් වලින් ඉපිලෙන්නට කියන්නේ ඒ දේවල් අවශ්‍යතාවයන් මත යොදාගත්ත පමණයි. උන්වහන්සේ හිතින් සියලුම දේ අත්හැරලා දාලයි හිටියේ. අපිට අවශ්‍ය නම් අපිට අවශ්‍ය නම් සුවපහසු මේ වෙලාවේ මට අවශ්‍ය නම් සුවපහසු සෝපාවක්. මට ඒක මගේ ජීවිතේ ඒ මොහොතට අවශ්‍ය දේ පමණයි. මේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕනේ. මට සෝපාවක් තියෙනවා ඒක හරියම සුවපහසුයි කියමින් මම ඒ පිළිබඳව උදම්මනන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මට හොඳ දරුවෙක් ඉන්නවා නම් මට හොඳ සැමියෙක් ඉන්නවා නම් මට හොඳ දෙමව්පියන් ඉන්නවා නම් ඒක කියමින් උදම්මනන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මට තියෙනවා ඒ වෙලාවට ඒ දේට අවශ්‍ය කරන ඒ පිළියම යොදනවා. එතනින් ඉවරයි. හැම වෙලාවෙම අපේ ජීවිතේ සතුට තියෙන්නේ බැඳීම් අඩු වෙන තරමට, ප්‍රශ්න අඩු වෙන තරමට. බැඳීම් අඩු වෙනවා කියලා කියන්නේ ප්‍රශ්න අඩු වෙනවා. ප්‍රශ්න අඩු වෙනවා කියලා කියන්නේ අපිට ජීවිතේ අරගෙන යන්න ලේසි. කවුරුත් කරදර කරන්නේ නැව, මෙහෙම කරන්න, මෙහෙම කරන්න කියලා කවුරුත් Tamanට කරදර කරන්නේ නැහැ. ඒ තුළ මිනිස්සුන්ට ජීවත් වෙන්නට ලේසි. එතකොට විශ්ව ආකර්ෂණ නීතිය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතය, අපේ ආධ්‍යාත්මික ශක්තිය උපනම්ව ගන්න. ආධ්‍යාත්මික ශක්තිය උපනම්ව ගන්නවා කියලා කියන්නේ අපිට අවශ්‍ය කරන ශක්තිය අපි වටා එකතු කරගන්නවා. ඒක සැකෙවින්ම කිව්වොත් අපේ ඇඟේ තියෙන සියලුම ග්‍රන්ථි නිවැරදිව ක්‍රියාත්මක කරගන්නට අපි උත්සාහ කරනවා. අපේ ඇඟේ තියෙන සියලුම ග්‍රන්ථි හතක් එක පෙළට පිහිටලා තියෙන ග්‍රන්ථි හතක ඉතාම හොඳ ක්‍රියාකාරීත්වය තුළින් අපේ චක්‍ර හතක් අවදි වෙනවා. මේ චක්‍ර හත අවදි වෙනකොට අපේ ශරීරයේ ශක්ති මේ විද්‍යුත් චුම්බක තරංගයන් වල ගමන් මග හරි ලස්සනට සිද්ධ වෙනවා. එතකොට අපි වටා හොඳ ලක්ෂණ රශ්මි ධාරාවක් නිකුත් වෙනවා. ඒ රශ්මි ධාරාව හැඩ ගැස්වෙනවා අපේ වටා තියෙන පලිහක් විදියට. කිසි කෙනෙක්ට ඉරිසියා කරන්නට බැරි, කිසි කෙනෙක්ට හිංසාවක් කරන්නට බැරි විදියට ඔබ දිදුලන ස්වභාවයකට පත් වෙමින් කිසිම කෙනෙක්ගේ අවහිරතාවයකට ලක් නොවි ඔබට සතුටින් ඔබේ පාඩුවේ ඔබේ නිදහසේ ජීවත් වෙන්නට හැකි විදියට ඔබ වටා ඔබේ අවට පරිසරය සකස් වෙනවා. මෙන්න මෙයයි විශ්ව ආකර්ෂණ නීතිය තුළින් අපි සිද්ධ කරගන්නේ. මේ වෙනකොට අපිට ඉතාම ප්‍රබල කිරණ ආකර්ෂණය වෙන පටන් ගන්නවා. මොකද අපි වටා තියෙන මේ ඕරා එක ඉතාම ශක්තිමත්. එහි පැහැයන් තියෙනවා හතක්. මේ පැහැයන් හතම
අපිට හරි ලස්සනට ලැබෙන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ ඕරා එක ශක්තිමත්. ඕරා එක ශක්තිමත් කෙනෙක්ට අනිවාර්යයෙන්ම මුදල් ආකර්ෂණය වෙනවා. ඔවුන්ට අවශ්‍ය යම් කිසි දෙයක්ද ඔවුන්ට ඒ දේ කරන්නට පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ කෙනා ඒ පිළිබඳව උදම් වෙන්න තියන්නේ නැහැ. උදම් මනන්නට යන්නේ නැහැ. ඒකෙන් ඕනවට වඩා සතුටු වෙන්න තියන්නේ නැහැ. මොකද ඒ කෙනාගේ ජීවිතයේ සංයමයත් මේ තුනෙන් ඇති වෙලයි තියෙන්නේ. හෝමෝන නිවැරදිව පාලනය වෙනවා කියලා කියන්නේ ඔහුට අවශ්‍ය කරන ඒ සියලුම සංවේදන නිවැරදිව සිද්ධ වෙනවා. කිසිම ඩිසෝඩර් එකක් නැහැ. එතන සමතුලිතතාවයක් ඇති වෙනවා. ජීවිතේ සමබර වෙනවා. ඔබේ ආධ්‍යාත්මය සමබර වෙනවා. ඔබේ ආධ්‍යාත්මයේ ශක්තිමත් බව වැඩි වෙනවා. ඒ වගේම ඔබේ නාම රූපවල එහෙම නැත්නම් ඔබේ භෞතික ස්වභාවයේ සමබරතාවය ඇති වෙනවා. මේ තුලයි ඔබට ස්ථායි බව ඇති වෙන්නේ. ඒ වගේම කෙනෙක්ගේ මේ ඕරයික ශක්තිමත් නැත්නම් ඒ ඕරයික ශක්තිමත් කරන්නට තමයි අපි මැනික් ප්‍රතිකාර එහෙම නැත්නම් පලිකු ප්‍රතිකාර ලබා ගන්නෙ. මම ඔබට හඳුන්වලා දීලා තියෙනවා සෞභාග්‍ය පලිකු කට්ටලය. සෞභාග්‍ය පලිකු කට්ටලයෙන් සිද්ධ කරන්නේ අපිට නැති ශක්තියන් එකතු කර ගැනීම. මොකද මේ ක්‍රිස්ටල් වල එහෙම නැත්නම් අපි කියනවා මේ පලිකු වල එහෙම නැත්නම් අපි පාවිච්චි කරන මැනික් වල තියෙනවා මේ ශක්තිය. ඒ මැනික් වලට පුළුවන් ශක්තිය උරාගෙන අපිට අවශ්‍ය ශක්තිය ලබා දීම සිද්ධ කරන්න. දම් පලිකුව තුළින් අපිට අවශ්‍ය කරන දම් පාට කිරණයන් වල අඩුවක් තියෙනවා නම් ඒ කිරණේ ලබා ගන්නට පුළුවන්. භෞතිකව අපි ඕරයක බලනකොට පලිකුවක් අතට ගත්තාම අපිට පේනවා ඉක්මනින් මේ ඕරයකේ වෙනස්කම් ඇති වෙනවා. අපි අරගත්තොත් කහපාට පලිකුවක් රන් පලිකුව අපි අරගත්තොත් සිට්‍රීන් කියන කහ පලිඟුව අපි ඇත්තට ගත්තොත් අපේ ඕරයිකේ වෙනස්කම් ඇති වෙනවා. ඇත්තටම සූර්ය ස්නායු කේන්ද්‍රය ශක්තිමත් කරනවා. අපි දම් පලිඟුව ගත්තාම අපේ තෙවැනි ඇස අවදි වීම සිද්ධ වෙනවා. ඒ නිසායි සෞභාග්‍ය පලිඟු කට්ටලෙන් ගොඩාක් අඳුරු ශක්තියින් ගැවසෙන පුද්ගලයින්ව ඉන්හෙ අපිට එයාව උද්දීපනය කිරීමේ හැකියාව තියෙනවා. මම ඔබට ඒකයි කියන්නේ පුෂ්පරාග මැණික තුළින් ඔබට පුළුවන් කියලා ඔබේ ධන ආකර්ෂණය වැඩි දියුණු කරන්න. හේතුව ධනිය ආකර්ෂණය වෙන පැහැය තමයි මේ පුෂ්පරාග මැණික තියෙන පාට. මේ පාට තුළින් මේ අපි ගාව තියෙනකොට අපිට අවශ්‍ය කරන අපිට හිඟවෙච්ච ශක්තියන් අපි තුළට ගලාගෙන එන සැලසෙනවා. ශක්තියන් තියෙන තැනට නැවත නැවතත් ඒ විදියම ශක්තිය නැදෙනවා. ඒ කියන්නේ මුදල් ආකර්ෂණය වෙනවා. ශාරාජී සිම්පල් ලයිෆ් FB page එකට ගිහිල්ලා බලන්න. පුෂ්පරාග මැණික් ලබාගත් බොහෝ දරුවන්ට කොයි විදියටද ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ කියලා. සෞභාග්‍ය පලිඟු කට්ටලේ ළඟ තියෙන දරුවන්ගේ මේ චක්‍ර හතේම අවදි වීම කොයි විදියට සිද්ධ වුණේ? ඔවුන්ගේ ජීවිතේ වෙනස්කම් ඇති වුණේ කොහොමද කියලා ඔබට බලන්නට පුළුවන්. සෞභාග්‍ය රන්තරටුව වැඩමුළුවට සම්බන්ධ වෙලා ජීවිතයේ දිනාගත්ත බොහෝ දරුවන්ගේ ජීවිත කතාවම ඔවුන් මට ලියා එවා තියෙනවා. ඔබට ඒ හැම දෙයක්ම බලන්නට පුළුවන්. මේක තමයි යථාර්ථය. ඕනවට වැඩි වෙන්නේ නැතුව, ඕනවට අඩු වෙන්නේ නැතුව තමන්ගේ ආධ්‍යාත්මය ඉතාම හොඳ මට්ටමක පවත්ව ගනිමින් ආධ්‍යාත්මයට අවශ්‍ය කරන ශක්තිය ලබා ගනිමින් ජීවත් වීමයි සෞභාග්‍ය රන්දරටුව විවර වීම කියලා කියන්නේ. දෙවැනි අස විවර වීම කියලා කියන්නේ ඔබට යන්නට අවශ්‍ය පාර. එතකොට ඔබේ ආධ්‍යාත්මය විසින්ම, ඔබේ අටහිත විසින්ම ඔබට මෙහෙවීමට සලස්සනවා. ඔබ හරි ලස්සනට මෙහෙවනවා. පෙරේද මට දරුවෙක් කතා කරා සෞභාග්‍ය රන්දරටුව වැඩමුළුවේ ඉන්න. මම ඔහුත් එක්ක ආධ්‍යාත්මිකව සම්බන්ධ වෙලා ඔහුගේ ඕර එක බැලුවම මම කිව්වා ඔබ ඉතාම හොඳ මට්ටමේ ඉන්නේ. ඔහු මට ඊළඟට ඔහු ජීවිත කතාවම කියන්න පටන් ගත්තා. ඇත්තටම ඔහු දෙවනි ඇසත් විවර කරගත්ත කෙනෙක්. ඉතාම හොඳයි. සෞභාග්‍ය රන්දරටුව වැඩමුළුවේ වගේම ඕනම දරුවෙක්ට නොමිලේම මම ලබා දීලා තියෙන සියලුම අභ්‍යාස වලින් ඔබට මේ මට්ටමටම ළඟා වෙන්නට පුළුවන්. මගෙන් උදව් අවශ්‍ය වෙන
මගින් යම්කිසි මගින් ඕර එකක් බලා ගන්නට අවශ්‍ය වෙන ආධ්‍යාත්මිකව සම්බන්ධ වෙන්නට අවශ්‍ය වෙන එහෙම නැත්නම් මගින් වෙන යම් මාර්ගෝපදේශනයක් අවශ්‍ය වෙන කෙනෙක්ට පමණයි සෞභාග්‍ය රන්තරට වැඩමුළුවට සම්බන්ධ වෙන්නට අවශ්‍ය වෙන්නේ තනියම මේ අභ්‍යාස කරන්නට හැකියාව තියෙන ඕනම කෙනෙක්ට මගේ channel එකේ දීලා තියෙන සියලුම videos මගින් ඔබට අභ්‍යාස කරන්නට පුළුවන් ඔබට තනිව කර ගන්නට බැරි නම් වැඩමුළු වලට සම්බන්ධ වෙන්නට පුළුවන් ඒ වගේම ලංකාවේ කොහේ හිටියත් පිටරටක හිටියත් ඔබට මේ වැඩමුළු වලට ඉතාම පහසුවෙන් සම්බන්ධ වෙන්නට පුළුවන් ඔබේ ජීවිතයට අවශ්‍ය නිවැරදි මාර්ගෝපදේශනයයි මෙහිදී ඔබට ලැබෙන්නේ ඔබේ ජීවිතයේ යම් කිසි අඳුරු ශක්තියක් වලින් ඔබ පාලනය කරනවා නම් එව නැත්නම් ඔබට ඉදිරියට යන්නට දෙන්නේ නැහැ වගේ හැඟීමක් එනවා නම් ඔබට පුළුවන් ඒ අවශ්‍ය කරන උදව් ලබා ගන්න. ශාරාජී සිම්පල් ලයිෆ් FB පේජ් එකට ඇවිල්ලා ඒකේ තියෙනවා ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න පුළුවන් තැන. එතෙන්ට ඇවිල්ලා ඔයගලන්ට මට පණිවිඩයක් එකතු කරලා වැඩමුළු වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. හැම කෙනෙක්ටම මේකෙන් අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. නමුත් ඒ ඔබේ අභ්‍යාස කිරීමේ ශක්තියාවේ අභ්‍යාස කිරීමට ඔබ දක්වන උනන්දුව මතයි. ඔබට මේ සියලුම දේ ලැබෙන්නේ. ඔබ නිවැරදිව අභ්‍යාස කරනවා නම් ඔබ සියලු දෙනාටම මේ තැනට එන්නට පුළුවන්. කිසිම කෙනෙක්ට ඔවුන්ගේ ධනේ කොච්චර තියෙනවද, ඔවුන් කොච්චර උගත්ද, ඔවුන් මොනවද ඉගෙනගෙන තියෙන්නේ, ඔවුන් මොන ආගමද අදහන්නේ මේ කිසි දෙයක් අදාළ නෑ පුතේ. සෝබා දහම. ඔබ සෝබා දහමේ ජීවත් වෙන්නේ. සෝබා දහමේ ආශිර්වාදය ඔබට නොනවත්වාම නොඅඩුවම ලැබෙනවා. ඒ සෝබා දහමේ ආශිර්වාදය ඔබ ලබා ගන්නට ඕනේ. සෝබා දහමට ශක්තිය දෙන්නේ සූර්යාගේ. හිරුකින් ඔබට ලැබෙන ශක්තිය ඔබ ලබා ගන්නට ඕනේ. ඒ ශක්තිය ලබාගෙන ඔබට ජීවත් වෙන්නට, ඔබේ ජීවිතය දිනා ගන්නට, ඔබට සතුට, ඔබේ ජීවිතයට අවශ්‍ය කරන සතුට ළඟා කර ගන්නටයි ඔබට මම උදව් කරන්නේ. ඔබට අවශ්‍ය කරන මාර්ගෝපදේශනේ සලස්සලා දෙන්නේ. එහෙනම් තවත් වීඩියෝකින් අපි නැවත හම්බ වෙමු. ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා ඔබට ශාරාජී සිම්පල් ලයිෆ් FB page එකට යන්නට අවශ්‍ය කරන ලින්ක් එක. ඔබට ඒ හරහා ලින්ක් එක භාවිතා කරලා FB page එකට සම්බන්ධ වෙන්නට හැකියාව තියෙනවා. එහෙනම් ඔබ හැම දිනාටම සෞභාග්‍ය රන්දරතු විවර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. විශේෂ ආශිර්වාදය ඔබ සියලු දෙනාටම ලැබේවා.